සමන් for you යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න මීනා ප්‍රථම සිංහල නවකතාව කතරුවේ සයිමන් ද සිල්වා මේ පොත 1905 දී තමයි මුල්ම පිටපත මුද්‍රණද්වාරයෙන් පිට වුණා කියලා සැලකෙන්නේ මම ළඟ ආදාතේ තියෙන්නේ සමන් සහ මදාර ප්‍රකාශකයන් නිකුත් කළ පසු මුද්‍රණයක් සිව්වෙනි මුද්‍රණය මෙහි සඳහන් වෙලා තියෙන හැටියට 1993 මීනා ප්‍රථම සිංහල නවකතාව කියලා හැඳින්වුවාට මේ පොත ලියපු සයිමන් ද සිල්වා දිවගැටතුමා මේ පොත හඳුන්වන්නේ රසවත් කතාන්තරය කියලා. නවකතාව කියන නම ඒ යුගයේ පාවිච්චි වුණේ නැතුව ඇති සමහර විට. හැබැයි මේ ගණයට වැටෙන පොත් කීපයක් ඊට කලිනුත් පිට වෙලා තිබුණා. ඒ ඇල්බර්ට් ද සිල්වා නැමැති ලේඛකයෙක් විසින් මහාචාර්ය ඒ.වි. සුරවීර සඳහන් කරන හැටියට මීට කලින් මීනා නවකතාව එළි දැක්වෙන්න කලින් ඇල්බර්ට් ද සිල්වා නම් ලේඛකයෙක් මේ ගණයට වැටෙන නැත්නම් මේ ගණය හා පැහැෙන පොත් කීපයක් ලියා තිබෙන බව සඳහන් වෙනවා ඒ තමයි විමල ආදරහසුන සිරිබරී සහ වෙසක් දූතයා හැබැයි ඇල්බර්ට් සිල්වා ලියු පොත් පිළිබඳව සරසවි සඳරස පත්‍රයේ ඒ කාලේ තිබුණ ජනප්‍රිය පත්‍රයක් විවේචනාත්මක ලිපියක් පළ වෙනවා ඒ ලිපින් තමයි කියන්නේ මේ පොත් නවල්ස් එහෙම නැත්නම් නවකතා ගණයට වැටෙන්නේ නැහැ කියලා මම ඒ විවේචනයෙන් කොටසක් ඔබට දක්වන්නම්. මෙය ඇල්බර්ට් නමින් ප්‍රසිද්ධ තරුණ කවියා විසින් ලියන ලද කියවීමට රිසි උපදින මధుර කතා වස්තුවකි. කුඩා නමුත් චිත්තාකර්ෂණීය වන පරිද්දෙන් යස රුවට පොත තනා තිබේ. මේ පොතෙන් කදිම උපදේශ දෙකක් උගන්වයි. පොත විවහාර භාෂාවෙන් නුලීම නවල්ස් යන අර්ථයට විරුද්ධයි. නවල්ස් නම් පොත් කිරීම සිංහලයන්ට තවම පරිචිත නොවු යුරෝපීය ජාතිකයන්ගේ කාර්යභාරයකි. සිංහලෙන් නවල්ස් ලීම ඇල්බර්ට් මහත්මයා විසින් බෝ කරන්ට යන අභිනව යත්නයකි. විමලා නම් පොත නවල් සංඛ්‍යාවට අයත් නොවේ. මෙබඳු කතා ඩ්‍රාමා සංඛ්‍යාවට ගැනේ. එහෙම තමයි සරසවි සඳරස පත්‍රයේ විවේචනය තියෙන්නේ. නමුත් ඉතිහාසය අනුව පළමු සිංහල නවකතා විදිහට ගැනින්නේ මීනා. පරිච්ඡේද 13ක් වෙනසේ පිටු 144කින් යුතුව 1905දී මීනා පළමු වරට කොළඹ ශ්‍රී ලංකෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද්දේ මාතර DMS ගුණවර්ධනයන් විසින්. කොහොම නමුත් මේ මීනා නවකතාව ප්‍රථම සිංහල නවකතාව විදිහට ගැනෙන සයිමන් ද සිල්වා දේවගැටතුමා ලියූ මීනා නවකතාව ඔබ කියවන්න ඕනේ පොතක් පරිශීලනය කරන්න ඕනේ පොතක් මීනා රසවත් කතාන්දරය මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා Someone for you, Yugaye Nalikava.